Legal Practitioners Guide channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නා මම නීතිඥ මොහොමඩ් නසාර් මා වසර 20කට වඩා වැඩි කාලයක් තිස්සේ නීති වෘත්තීය නියැලීම තුළින් ලබාගත් අත්දැකීම් බෙදා හැරීමේ අපේක්ෂාවෙන් මෙම වීඩියෝ පටය ඔබ වෙත ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරනවා මම මේ පළමු වන වීඩියෝ පතෙන් ඔබට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන්නේ නීතිඥවරයෙකුට තම සේවාදායකයා නියෝජනය කිරීමට ඇති නෛතික අයිතිවාසිකම කුමක්ද යන්න පිළිබඳව. මේ නෛතික අයිතිවාසිකම කුමක්ද යන්න පිළිබඳව කියන්නේ කුමක්ද යන්න පිළිබඳව අපි විවිධ අවස්ථාවල අධ්‍යයන කටයුතු වලදී ඉගෙනගෙන තියෙනවා. නමුත් අධිකරණයකට ගියහම අධිකරණයේදී මේ ප්‍රායෝගික තත්වයට කෙසේ මුහුණ පාන්නේද යන කරුණ වැදගත් වෙනවා අපිට. මගේ එක් අත්දැකීමකින් මම මේ සාකච්ඡාව පටන් ගන්නම්. මා එක්තරා අවස්ථාවක එක උසාවියක මුල් අවස්ථාවේදී පනේ සිටනකොට PHI මහත්මයෙක් ගොනු කරවා නඩුවක්. ඒ ගොනු කරපු නඩුවේ පැමිණිලි කරු වෙනුවෙන් මා පෙනී සිටින අවස්ථාවේදී විත්තීය නීතිඥ මහත්මයා විසින් විරෝධතාවයක් ගොනු කරනවා. PHI මහත්මයා ඉදිරිපත් කරන නඩුවක පාර්ශ්වයන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමේ නෛතික අයිතිවාසිකම මට නොමැති බවට. ඒ අවස්ථාවේදී ඉතා අසන්න තත්ත්වයට පත් වෙන මම එම නඩුවේ කරුණු දැක්වීමෙන් වැළකී සිටිනවා. ඒ අවස්ථාවේදී මම ඉතාමත් අසරණ තත්ත්වයට පත් වුණා. මගේ අයිතිවාසිකම් පිළිබඳව නොදැනුවත්ව තිබීම හේතුවෙන්. ඒ නිසා මම ඒ අයිතිවාසිකම් අධ්‍යයනය කරන්න පටන් ගත්තා. ඒ අයිතිවාසිකම් අධ්‍යයනය කරන්න පටන් ගත්තම අපි බලන්න ඕනේ සිවිල් නඩුවක අයිතිවාසිකම කොහොමද තියෙන්නේ, අපරාධ නඩුවක අයිතිවාසිකම කොහොමද තියෙන්නේ, සහ වෙනත් විනිශ්චය අධිකරණවල කටයුතු කිරීමේදී සහ ආයතන නියෝජනය කිරීමේදී තමන්ට තියෙන අයිතිවාසිකම් මොකක්ද කියන එක පිළිබඳව. මෙම අයිතිවාසිකම සම්බන්ධයෙන් සිවිල් නඩුවක පෙනී සිටින සිවිල් නඩු විධාන සංග්‍රහය භාවිතා කරන අධිකරණයකදී අනිවාර්යයෙන්ම පෙර කලාසයක් නීතිඥ මහත්මයා වෙත සේවාදායකයා විසින් ලබා දී තිබිය යුතුයි. එහෙම සේවාදායකයා ලබා දුන් පෙරකලාසයක් නොමැතිව හෝ අවිධිමත් පෙරකලාසයක් මත පෙනී සිටීමට අවිධිමත් පෙරකලාසයක් මත පෙනී සිටීම හැකියාවක් නැහැ. විධිමත් පෙරකලාසයක් තිබිය යුතුයි. මේ ගැටලුව පැනනගින්නේ විශේෂයෙන්ම අපරාධ නඩුවල පෙනී සිටීමේදී. අපරාධ නඩුවලදී විත්තිකරු වෙනුවෙන් නියෝජනය කිරීමේදී සාමාන්‍ය විරෝධතාවය මතු කිරීමක් දකින්න හම්බෙන්නේ නැහැ. නමුත් අපි දැනගත යුතුයි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටීමට තිබෙනා වූ අයිතිවාසිකම් මොකක්ද, අගතියටපත් වූ පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටීමට තිබෙනා වූ අයිතිවාසිකම් මොකක්ද කියන එක පිළිබඳව. ශ්‍රී ලංකා අනුක්‍රම ව්‍යවස්ථාවේ 13 3 වගන්තියේ බොහොම පැහැදිලිව කියනවා Any person charged with an offence shall be entitled to be heard in person or by an attorney at law at a fair trial by a competent court. ඒ කියන්නේ චෝදනාවට ලක් වූ පුද්ගලයෙකු වෙනුවෙන් නීතිඥවරයෙකුගේ සහාය ලබා ගැනීමට අනුක්‍රම ව්‍යවස්ථාවෙන් අයිතිය ලබා දීලා තිබෙනවා. ඒ වගේම විත්තිකරු වෙනුවෙන් පෙනී සිටීම සඳහා මෙන්ම අගතියට පත් වූ පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටීම සඳහා වන අයිතිවාසිකම අපරාධ නිධාන සංග්‍රහයේ 260 වගන්තියේ බොහොම පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. එහි මෙන්න මේ ආකාරයට සඳහන් වෙන්නේ Subject to the provisions of this code, any written law, every person accused before any criminal court may of right be be defended by an attorney at law and every aggrieved party shall have the right to be represented in court by an attorney at law. ඒක
සිංහල එංකේනවා නීතිඥවරයා කුමාර්ගෙන් විත්තිවාචක ඉදිරිපත් කරනු ලැබිය හැකි අතර අතෘප්තියටපත් සෑම පාර්ශ්වකරුවෙකුටම නීතිඥවරයා කුමාර්ගෙන් අධිකරණයේදී තමා නියෝජනය කරනු ලැබීමේ අයිතිවාසිකම තිබිය යුතුය කියලා. ඒ අනුව අපරාධ විනාශන සංග්‍රහයේ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වල ප්‍රකාරව මේ අයිතිවාසිකම තහවුරු වෙනවා. අපරාධ නඩුවක විත්තිකරු වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමේ අයිතිවාසිකම අපරාධ නඩුවක අගතියට පත් වූ පාර්ශ්වයක් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමේ අයිතිවාසිකම. ඒ වගේම අපි බලමු නීතිඥවරයෙකුට මීට එහා ගිහිල්ලා තවත් ආයතනවල පෙනී සිටීමේ නෛතික හැකියාව පිළිබඳව මේ සම්බන්ධයෙන් අධිකරණ සංවිධාන පනතේ 41 වන වගන්තියේ මෙසේ සඳහන් වෙනවා. සේවාදායකයන්ට සහාය වීම හා උපදෙස් දීමත් යුක්තිය පසිඳලීම සඳහා නීතියෙන් පිටවනු ලැබූ සෑම අධිකරණයකම හෝ වෙනත් ආයතනයකම පෙනී සිටීමේ උත්තරවාදී ඉදිරිපත් කිරීමේ හෝ ක්‍රියා කිරීමේ සෑම නීතිඥවරයෙකුටම තිබිය යුතු අතර වශයෙන් සඳහන් වෙනවා. ඒ අනුව බොහොම පැහැදිලිව කියනවා උත්තරවා සේවාදායකයා වෙනුවෙන් අධිකරණයක වගේම අධිකරණයක වගේම නීතිඥවරයෙකුට තියෙන අයිතිවාසිකම අධිකරණයට සීමා වෙන්නේ නැහැ. වෙනත් ආයතනයක යම් නඩු කටයුත්තක පාර්ශ්වකරුවක් වන්නා වූ හෝ ඒ නඩු කටයුත්තේදී කරුණු ඉදිරිපත් කිරීමේ අයිතිවාසිකම ඇති හෝ ඇතැයි හිමිකම් පාන්නා වූ හෝ සෑම තනත්තෙකුටම නීතිඥවරයෙකු විසින් තමා නියෝජනය කරනු ලැබීමට හිමිකම් තිබිය යුතුය. එ අනුව මෙම අයිතිවාසිකම අධිකරණයට සීමා වෙන්නේ නැහැ. අධිකරණයෙන් ඔබට ගිය කම්කරු විනිශ්චය සභාව, කුලී මණ්ඩලය යනාදී වූ ආයතනවල නියෝජනය කිරීමේ හැකියාව තියෙනවා. මේ අයිතිවාසිකම සම්බන්ධයෙන් බණ්ඩාරනායක ඉදිරිව ජගස්සේන ඇන් අදර්ස් කියන නඩුවේදී අධිකරණය පැහැදිලිවම පිළිගත්තා. විත්තිකරුට වගේම අගතියටපත් පාර්ශ්වයටද කරුණු දැක්වීමේ අයිතිවාසිකම පවතින බව. එතකොට අපි බලමු මේ පෙනී සිටීම සම්බන්ධයෙන් සීමා පැනවීමේ තත්ත්වයක් තියෙනවද කියන එක. මේ පෙනී සිටීම සම්බන්ධයෙන් සීමා පැනවීම කියනවා අධිකරණ සංවිධාන පනතේ 41 වගන්තියේ දෙවන ඡේදයේ අර්ධ අධිකරණ බලතල ක්‍රියාත්මක කරන්නා වූ යම් තනත්තක හෝ විනිශ්චය ආධිකරණයක් ඉදිරියේ වූ යම් නඩු කටයුත්තක පාර්ශ්වකරුවෙකු වන්නා වූ සෑම තනත්තකුටම සහ එවැනි තනත්තකු හෝ විනිශ්චය ආධිකරණයේ ඉදිරියේ කරුණු ඉදිරිපත් කිරීමට අයිතිවාසිකම් ඇත්තා වූ හෝ අයිතිවාසිකම් ඇති හෝ ඇතැයි හිමිකම් පාන්නා වූ සෑම තනත්තකුටම නීතියේ අන්‍යාකාර විධිවිධාන ප්‍රකාශිතවම සරසනු ලැබිය තිබේ නම් මිස අන්‍යාකාර විධිවිධාන ප්‍රකාශිතව සලස්සා තිබෙනා වූ අවස්ථාවකදී අපිට නීතිඥ නියෝජනය කිරීමේ හැකියාව නැහැ. ප්‍රකාශිතම සඳහන් වෙනවා සමත මණ්ඩල පනතේ 15 වන වගන්තියේ සමත මණ්ඩලයේ පාර්ශ්වයන් නියෝජනය කිරීම සඳහා නීතිඥවරු ඉදිරිපත් වීමේ හැකියාවක් නැති බව. ඒ වගේම මුස්ලිම් විවාහාදී කසදාඥා පනතේ 74 වන වගන්තියේ සඳහන් වෙනවා කාතිවරයා ඉදිරිපිට නීතිඥවරයෙකුගේ සහාය ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව. මෙන්න මේ රාමුව තුළ තමයි නීතිඥවරයාගේ බලතල පැවරෙන්නේ. ඒ අනුව අපිට බොහොම පැහැදිලි අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලැබෙනවා 13 3 වගන්තියෙන් මෙම අයිතිවාසිකම විත්තිකරුවෙකු නියෝජනය කිරීමට. ඊට පස්සේ අපරාධ විධාන සංග්‍රහයේ 260 වගන්තියේ විත්තිකරුවෙකු මෙන්ම අගතියට පත්පාර්ශ්වයක් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමේ අයිතිවාසිකම ලැබෙනවා. ඊට පස්සේ
सिविल नडु विधान संग्रहाय विशयातर सह विशयातर ग्रंथि वलिन सिविल नडुवक नीतिज्ञवरयेकु नियोजनय किरीमे अयितिवासिकम नीतिज्ञवरयेकु नियोजनय किरीमट अयितिवासिकम लभेनवा ඒ වගේම අධිකරණ සංවිධාන පනතේ 41 වන වගන්තියේ පැහැදිලිවම කියනවා ඕනෑම අධිකරණයක මෙන්ම අර්ධ අධිකරණය දරන්නා වූ ආයතනයක් වෙනුවෙන් සේවාදායකයන් නියෝජනය කිරීමේ හැකියාවක් තියෙන බව. හැබැයි විශේෂිතවම සීමා කරලා තියෙන අවස්ථාවේදී පෙනී සිටීමේ හැකියාවක් නීතිඥවරයෙකුට නැහැ. මෙන්න මේ රාමුව තමයි අපේ නීතිඥවරයුන්ට තියෙන අයිතිවාසිකම. मे ऐतिहासिकम संबंधे मा सदाकुण लघु भंडार नायक द्रिव जगस्से नडु अतुलु अनेकुत प्रतिपादन सियालम अतुलत्व मेम वीडियो पटे डिस्क्रिप्शन शीर्षे अर्थ उपड़ीपत्कल तीन एवं रेफरेन्स एव तीन स्थान पिलिबल मितुनम मे वीडियो पटे तुन नीतिज्ञ महात्ट मेन्म नीति हदारण शिष्यंट යම් කිසි අධ්‍යක්ීමක් ලැබෙන්නට ඇතයි කියලා මම මගේ අවසාන කරන්නට පෙර තවත් එක උදාහරණයක් කියලා අවසන් කරන්න මම පෙනී සිටින ලැබූ එක්තරා උසාවියක මේ අර ඉස්සලා කියපු නඩුවට පෙනී සිටලා අවුරුදු 15කට විතර පස්සේ මට පැමිණිල්ල වෙනුවෙන් ඉදිරිපත් වෙන නීතිඥ මහත්මේ අපරාධ නඩුවක ये नडवे वित्तीकार नम कल नमु वित्तीकार वशेन नम किरी मे हकियावतीन पुद्गले अपराध परीक्षण डिपार्टमेंट प्रकाश लागण दिबुना इतको मम ये पुद्गले वेनुवेन अधिकरणे कदू दिपत् कर्म दिपत्कर्णकोट फैमिले नीतिज महात्म्य किव्वा थमुंट मे नम कर्ण नलभु वित्तीकर्म वेनुवेन कर्म दिपत् किरी मे हकिया वै कि එතකොට ඒ අවස්ථාවේදී මට කියන්න පුළුවන් වුණා මට තියෙන අයිතිවාසිකම මොකද්ද කියන එක පිළිබඳව අධිකරණ සංවිධාන පනතෙන් ලැබෙන අපරාධ නිවාරණ සංග්‍රහයෙන් ලැබෙන අයිතිවාසිකම මොකද්ද කියන එක පැහැදිලි කරලා දීමෙන් පස්සේ මට කරුණ ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලැබුණා අද මම සාකච්ඡා කරන්න ලැබුණු නීතිඥවරයෙකුට පෙනී සිටීමේ අයිතිවාසිකමට අදාළ ප්‍රතිපාදන තුලින් ඔබට යම් කිසි දැනුමක් ලැබුණායයි මම අපේක්ෂා කරනවා ඔබට ඒ දැනුම ලැබුණායයි ඔබ අපේක්ෂා කරන්නේ නම් මෙම channel එක subscribe කර වීඩියෝව like කරන්න මා තවදුරටත් ඉදිරියේදී මෙවැනි නීතිඥවරයෙකුට අත්‍යවශ්‍ය කරුණු සම්බන්ධයෙන් වීඩියෝ ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරනවා ස්තුතියි